අද අපි ඔබත් සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වනු විශ්ලේෂණය සම්බන්ධවයි. මහිතන්නේ මිනුම් ඇැගිම් විශයට තියෙන වැදගත් කොට සක් ලෙස අපි වනු විශ්ලේෂණය දක්වනවා සම්මත පරීක්ෂණයක් තැනීමේදී සුදුසු වනු තෝරාගැනීම සඳහා වනු විශ්ලේෂණය කිරීම අවශ්‍ය වෙනවා. වනු විශ්ලේෂණය සම්බන්ධව සලකා බාලන විට විවිධ වර්ගයේ වනු විශ්ලේෂණ විදි කීපයක් දක්නට පුළුවන්. නමු ප්‍රමථ වක්්‍රයේ මූල ධර්ම පදනම් කරගෙන සකස් කරගෙන තිබෙන එක්්‍රමයක් පමණක් අපි ඔබත් සමඟ විමසුමට ලක්කිරීමට බලාපොරෘත්තු වෙනවා. වන් විශලේෂණය කරන විට එක වන්ව සඳහා ගණනය කළ යුතුවා ගයන් දෙකක් වෙනවා. ඒවා නම් පහසුතා දර්ශකය හා විභවනතා දර්ශකයයි. පහසුතා දර්ශක යන්නේ අදහස් වන්නේ ශිශ්ෂයෙන්ගේ කොතරම් ප්‍රතිශතයක් නිවැරදි පිළිතුරු සපයා ඇත්තේ දෙයන්නයි. හැඳදනීමට දුස්කරතා දර්කයන වචනේද ොදා ගනු ලබනවා. ඇත්ත වශයෙන් කියවෙන්නේ පිරිසෙන් කීදනෙකුට වන්ුව පහසු වූයේ දෙයන්නයි වෙනත් ඔච්චනවලින් එය විස්තර කරන්නේ නම් ඉන් අදහස් වන්නේ පිරිසෙන් කුමන ප්‍රතිචත්යක් වෙනුවට නිවැරදි පිළිතුරු සපයා ඇත්තේ දයන්නයි. වන්නුවක පහසුතා දක්වන මේ තොරතුරූ දර්ශකයක් වශයෙන් ඉදිරිපත් කළ හැකි අතර එම දර්ශකය ධන එක හා. ිඳදු යන සීම දෙක අතරතුරු අග්‍යන් ගත හැකි. මේ අගේ දර්ශකයක් වසයෙන් හෝ ප්‍රතිචතයක් වශයෙන් හෝ ඉදිරිපත් කරන්න පුළුවන්. වනුවක විභවනතා හැකියාවයන්නේ අදහස් කරන්නේ දක්ෂ ශිෂ්‍යයෙන් පිරිසක් අදක්ෂ සිිතෂ පිරිසවෙෙන් කොට දැක්වීමට එම වනුවට ඇති ශක්තියයි. මෙයද දර්ශකයක් වසයෙන් ගනනය කර දැක්වය හැකි. අතර එම දර්ශකය ධනයක සීමාවී සිට, බිදුුව ඔස්සේ රිනේක සීමාව දක්වා විසරෙන ඕනෑ මගයක් ගන්න පුළුවන්. විභාවන දර්ශකය ප්‍රතිචත්තයක් වශයෙන් දැක්වීමට පුළුවන්. පහසුතා දර්ශකය ධනකට කිට්ටු අගයක් පන්නේ ගන්නේ නම්. ඉං අදහස් වන්නේ එම වනුව පිරිසට පහසුව එකක් බවයි. විභාවනතා දර්ශකය, ධනකට ලංවන අගයක් ගන්නේ නම්. ඉන් කියවන්නේ දක්ෂඉං ධදක්ෂයන්ගෙන් වෙන්කොට දැක්කීමට වනුව සමත් බවයි. විභාවනතා දර්ශකය, පිනාගයක් ගන්නේ නම් ලබා ලබා දෙන්නේ වෙනත් වැදගත් අදහසක්. ඉන් කියවන්නේ දක්ෂයින් හා අදක්‍ෂයෙන් වෙන් කොට හඳුනා ගැනීමේ කාර් සහ මුලින්ම වෙනත් අතකට යොමු වී ඇති බවයි. ඉට පස් අපි බනුම් බභහුවන්න පරීක්ෂණයක වනුවිශලේෂණය කිරීමේ පියවරම කක්්ද කියලා. කිසියම් බෞුවන්න පරීක්ෂණයක වනු කොතරම් කාර්යයක්ක්ෂමද කොතරන්දුරට මුළු පරීක්ෂණය අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස, එක වනුව සමත්වන්නේ දැ යන්න පරීක්ෂා කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමයකුමත් දෑ විමසා බලමු. පළමෙන පියවර කිසියම් විභාගයක් සඳහා බෞ්වන පරීක්ෂණයක් පිළියල කරන්නේ නම්. එහි පළමේෙන්ම කළ යුත්තේ පරීක්ෂණය යොදා ගැනීමට අදහස් කරුන් ලබන සිස්ස ජනගහනින් තෝරාගන්නු ලබන නිරූපය නියදියකට පිළිතුරුලියන්නට සැලස්වීමයි. ර ගත් එමශෂණන යට බහවන්න්න පරීක්ෂණයකට පිළිතුරු සැපීමට සලස්වා එම පිළිතු ලකුණ කරන්න අවශ්‍යයි. ඉන් පසුව එකක පිළිතුරු පතේ මුළු ලකුණ එකතුව සටහන් කළ යුතුයි දෙමනි පියවර මුළු ලකුණු එකතුව සටහන් කිරීමෙන් අනතුරුව පිළිතුරු පත් සංඛ්‍යාව ඉහල ලකුණේ සිට පහළ ලකුණ දක්වා අනු පිළිවට සකස් කළ යුතුයි. මේ පියවර අවසානයේ අප ඉදිරයේදී ඉහල ලකුණ ලැබූ පිළිතුරු පත උඩින්ම තිබෙන පළමිනි පිළිතුර පත්‍රය ලෙසත් ම ලුණු ැබූ පිළිතුරු පතන්තිම පිතුරු පත්ත්‍රය ලෙසත්සාකස ලද අනු පිළවලයුත් ලකුණු වැති පිළිතුරුපත් සමහයක් තිබ යුතුයි තුංගනි පියවර. ඉන් පසු කළ යුතුවන්නේ මේ පිළිතුරුපත් සංඛ්‍යාව කොටස් තුනකට බෙදීමයි.ය කොටස් තුනකට බෙදාගන්නන්නේ කුමන පදනමකින් දයන තේරු ගන්න ඕවන මේ බෙදීම බොහෝ විටකරුන් ලබන්නේ ප්‍රමත වක්්‍රය පදනම් කරගෙනයි මේ අනුව ඉහල ලැකුණු ලැබූ පිළිතුරුපත් වලෙන්සියට විසි හතක් ගොඩක් වශයෙන්ද පහලම ලකුණු ලැබූ පිළිතුරපත් වලින්සියට විසි හතක් තවත් ගොඩක් වශයෙන්ද මැද ලකුණු ලබාගත්ත හැකි අනෙක් පිළිතුරුපත් සයට හතලිස් සයක් මැද කොටස වචෙන්ද බෙදා ගැනීම සිදු කරයි. නිදසුනක් වශයෙන් ළමයි දෙසයක නියදකට වරණ හතරකින් යුක්ත වනු හතලියකින් සමංවිට බහවන්න පරීක්ෂණයක් දෙනු ලැබූ ඇයි සිතන්න. මේ උත්තරපත්‍ර දෙසයෙන්ම ඉහල ලකුන් ලැබූ උත්තරපත්‍ර මුලටත්. ුමලක්ුණු ලැබූ උත්තර පත්‍රය අ ගටත් සිටින්සේ අනුපිළවට සකස්කොට ඉහල තිබෙන උත්තරපත්‍ර සර පනස් සතරක් උත්තරපත පස් හතක්ඇරි පනස් හතර කැනසියට විසි හතක් එක් කොටසක් ලෙසත් පහළම තිබෙන උත්තරපත්‍ර පනස්සතර එකැනිසියට විසි හතක් තවත් කොටසක් ලෙසේ ඉතිරි උත්තරපත්‍ර අනූ දෙක එකැනිසියට හතලස් සය මැද කොටස ලෙසත් වෙන් කොට ගන්න පුළුවන් මෙම උත්තර පත්‍ර කොටස්තුන හල ලු ලැබූ කොටසසියට විසි හතක් මැද ලකුන් ලැබූ කොටසිටයට හතලිසයක් පහල් ලකුන් ලැබූ කොටසයට විසිහත ලෙස නම් කරන්න පුළුවන් හතරණ පියවරයේදී ඉහත විස්තර කරුණු අන්දමට උත්තරපත්‍ර කොටස්තුන වෙන් කරගත් පසු එක එක ළමයා එක එක වනුවෙන් පිළිතුරු ලැබුණුන් ආකාරයට ආකාරය පිළිබඳ වගුුවක් පිළියල කරගන්න වෙනවා මෙම වගුවට අනුව තොරතුරු තවදුරුටත් විස්තර කිරීම අවශ්‍යයි. මේ වගුව සකසා ඇත්තේ දෙශයකින් සමංගවිත ශිෂ්ෂණිය දියකට බවත් එම පරීක්ෂණයේ වනු හතලයක් ඇති බවත් උපකල්පනය කරන්න. එසේ නම් වගුවේ තිරස් සතට වනු හතියක තොරතුර ඇතුළත් කළ හැකිවෙන පරිදි තීරු හතලියයක් යුත්ත වෙන්න ඕන. එසේම සිරස් සතට ගත්විට, ළමලකුුණ ලබූ ශිෂයෙන් කොටසෙහි පනස්සර දෙනකුගේ තොරතුරුද මැද කොටසේ ළමයිං ශිෂ්ෂයන්ගේ කොටසෙහි අනූහය දෙනුගේ තොරතුරු පහල ලකුණු ලැබූ ශිෂ්චෙන්ගේ කොටසේශේෂයෙන් පනස්සතර දෙකු තොරතුරු ඇතුළලත් කළ ගතැහැක් වෙන පරිදි ඉඩකඩ සලසාගන්න වෙනවා. එවිට මේ වගුව අතිවිශාලෙකක් වෙනවා. ඒ නිසා පර්ේෂකයාට තමා කැමති පරිදි මේ විශාල වුව කොටස්වල්ඩුවෙන් කරගන්න පුුව. මේ අන්දමට සකස් කර ගන්නා වගුවකින් සෑම වනුවකටම එක එක වර්ණය තෝරා ඇති ළමයින් සංඛ්‍යාව ගණනය කර ගැනීමට පුළුවන්. මේ තොරතුරු සයා ගත් විට ඕනෑම වනුවක පහසුතාදර්ශකය විභෝනතා දර්ශකය ගණනය කරන්න පුළුවන් වෙන. පස්සන පියවර. මේ විශලේෂණයෙන් පසුව එක් එක් වනුව සම්බන්ධීෙන් ඔබට නැවතත් වගුවක් පිළල කර ගන්න පුළුවන්. මෙම වනුව වගුව සකස් කර ඇත්ති මෙම ප්‍රශ්නපත්‍රී පලවෙනි වනුව සම්බන්ධීෙන් හිතන්න එහිදී ඔබට මේ වනුව සකස් කරගන්න වෙන ප්‍රධාන වශීෙන් තීරතුනක් සහ පේලි හයකට පලවෙනි පේලියය ශිෂෂයින් එහිලියන්න වෙන ඉහල ලකුන් ලැබූ පනස් සතර මැද ලකුන් ලැබූ අනු දෙක පහළ ලකුන් ලැබූ පනස්සතර එකතුව ඒ පලවෙනි තීරය තීරයේ එක දෙක තුන හතර කියලා ලියන්න වෙනෝ ඒළඟට අත්හල සංඛ්‍යාව ලියන්න වෙන ඒවාගේම එක තුවලියන්න වෙන. තවරයි ළමයිගේ ප්‍රචාර එතව නිවැරදි ප්‍රතිචාරයම කද්ද කියලා පිසලකුණු කරගෙන ඒක තරුක්කයෝ දන්න පුළුවන් නිවරදිපචාරයට එතවො නිවැරදි පපචාර දැක්වූ සංඛ්‍යාවත් අපි වෙන වෙනම ඉහල ලකුන් ලැබූ පනසත්තර දෙෙනගින් කී දෙනාද මැද ලකුන් ලැබූ අනු දෙන්නගෙන් කී දෙනාද ලකු ලබුණූ පනස්සතර දෙනාගෙන් කී දෙනාද කියලා මේ වගේේ සලකම කරගන්න වෙනවා එතකොට වන්නුවක පහසුදා දර්ශකයවත් දුස්කරතා දර්ශකයත් සවීමට යොදා ගන්න සූත්‍රය මෙන මේ ගාන්ට අපිට හොදාගන්න පුළුවන් ඉහළ කොටස එක මැදොටස එක පහල කොටසය බෙදීම මුළු නියදිය මෙම සූත්‍රයනුව කොටස් තුනෙහිම ළමයින්ගේ නිවරදි පිළිතුරු සප ඇති ලමයි සංඛ්‍යාව මුළුණිය බෙදිය යුතුේ. මේ අනුව වනුවේ පහසුතාදර්ශකය ගණන් කරන්න පුළුවන්. එතකොට ඉහල කොට සේ නිවර්දි පිළිතුරු ලැබූ සංඛ්‍යාවට එකතු කරනවා. මැදකොටසේ නිවර්දි පිල්ිතුරූ ලැබූ සංඛ්‍යාව එකතු කරනවා. පහල කොට සේ නිවර්දි සංඛ්‍යාව එකතු කරලා මුලුුණියදියෙන් තියෙනවා දෙසීම් එ දෙසයම් බෙලන්න පුලුවන්. එතකොට ඒ අනුව, අපිට වනුවක විභෝණතා හැක්‍යාවසේීමට යොදා ගන්න පුළුවන්. ඒගේ ඒ වගේ ඊට පසේ පහසුතා දර්ශකය ගණනය කරපු ආකාරය නවට විභෝනතා දර්ශකය ගනය කරන්නේ. නිවරදි ප්‍රතිචාර දැක් වූ ඉහල සංඛ්‍යාවෙන්, නිවරදි ප්‍රතිචාර දැක් වූ පහළ කොට සංඛ්‍යාවෙන් අඩු කල්ලා සම්පූර්ණම ඉහල කොටසේට නියදියෙන් බෙදන්න වෙනවා. එතකොට මේ ආකාරෙන් අපිට පුළුවන් පහසුතා දර්ශකය සහ, විබොනතා දර්ශකය ගගණය කරන්නවා නැවත් සඳහන් කරන්න කොමද පහසුතා දර්ශකය ගණනය කරන්න යම් කිසි බවනුවකට අනුව ඒ වනුවේ නිවරදිී ප්‍රතිචාර දැක්වූ ඉහල කොටසේ සංඛ්‍යාවයි මැද කොටසේ සංඛ්‍යාවයි පහළ කොටසේ නිවරදි ප්‍රතිචාර දැක්වූ සංඛ්‍යාවයි එකතු කල්ලා මුළු නියදියෙන් බෙදන්න ඕන පහසුතා දර්ශකය ගනය කරන්න. විබෝනතා දර්ශකය ගණනය කරන්නේ මේ යම් ප්‍රශ්නයක් නිවරදිි ප්‍රතිචාර් දැක් වූ හල කොටසේ සංඛ්‍යාවෙන් නිවරදිප්‍රතිචාර් දැක් වූ, පහල කොට සංඛ්‍යාව අඩු කරලා නියදේ ඉහල කොටසේ නියදියෙන් බෙදන්න ඕන මහිතන්නේ ඔබට දැන් පැහැදිලවෙන්නවා ඇති කොහොමද මේ පහසුතාදර්ශකය සහ යම් ප්‍රශ්නයකට අදාළව විභෝහන තා දර්ශකය ගණනය කරන්න කොහොමද කියලා.